ඉතමත් සෞර්ධයන්නේ දැන් වෙලාව හරියටම 1:10යි. මම දැන් ඕගලන්ට පෙන්නන්න යන්නේ මේ වෙලාවේ පරිසර උෂ්ණත්වය. මම තර්මොමීටර එක අරගෙන බැලුවොත් ඕගලන්ට පේනවා උෂ්ණත්වය ඇවිල්ලා 34ක් 35ක් වගේ. හියුමිඩිටි එක ඇවිල්ලා 50%. අපි මේ තර්මොමීටරේම අපේ ගේ ඇතුළේ තියලා බලමු. දැන් වෙලාව හරියටම 1:20යි. මම මගේ තර්මොමීටරේ ගිරල්ලා ඒක සෙට් කරලා තිබුණා විනාඩි 10ක්. මම මේකේ රීඩින්ග්ස් ඕගලන්ට පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ නිවස ඇතුළේ ටෙම්පරේචර් එක. සාමාන්‍යයෙන් සෙල්සියස් 26ක් විතර 26ක් වගේ. හියුමිඩිටි එක ඇවිල්ලා 70%ක් 75ක් විතර. හිතවත් සෞර්ධයන්නේ මේ සිසිල් නිවසක් කියලා කියන්නේ රහසක් නෙමෙයි. ඒකේ ලකුවට කල්පනා කරලා කරන්න බැරි අභිරහසක් නෑ සෞර්ධිනි. සිසිල් නිවසක් කියලා කියන්නේ විද්‍යාවක්. අද මම කියලා දෙන්න යන්නේ අන්නේ විද්‍යාව ගැන. සෞර්ධයන්නේ මේ මගේ නිවස. මේක බෝ ප්‍රමාණයක් ඩිසයින් කරේ මම. මම දීලා ඊට පස්සේ ඇඳගෙන ඒ අනුව තමයි මේ කටයුතු කරගත්තේ. සෞර්ධයන්නේ මේ නිවස බොහෝසෙයින් සිසිල් ලෙස පවතිනවා දවසේ සෑහෙන කාලයක් පුරා. ඒ කියන්නේ ආමේ අපි දැමිත් අපේ වීඩියෝ එකට සම්බන්ධ වෙනවා. සෞර්ධිනී අද මේ කියලා දෙන්න යන්නේ මේ විද්‍යාව ගැන. සෞර්ධිනී අද මම කියලා දෙනවා උදාහරණ සහිතව මේ නිවස ඇතුළෙම කාරණා 10ක්. මේ නිවසක් සිසිල් කර ගැනීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මම මූලධර්ම කියලා දෙනවා මේ ඔබට භාවිතා කරන්න පුළුවන් ප්‍රායෝගික විශේෂයෙන්ම නිවසක් හදන කෙනෙක්ට හරි නිවසක මේ සකස්ම ගැන අලුතෙන් හිතන කෙනෙක්ට හරි මේව ඉතාම වැදගත් වේවි කියලා හිතනවා. සෞර්ධිනී මගේ නම රුචිර විජේසේන මම ජේෂ්ඨ කතිකාචාර්යවරේ. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතයේ විද්‍යාව දර්ශනවාදයේ මේ සංකල්පයන් අපේ ජීවිතේට වඩා ලං කරගත්තොත් එහෙම සෞර්ධිනී අපේ ජීවන தත්ත්වය බොහෝ ලෙස ඉහළට දාගන්න පුළුවන්. අපේ විතරක් නෙමේ අපේ රටේ. ඉතින් සෞර්ධිනී මම උත්සාහ කරන්නේ මේ වීඩියෝ මාලාවන් හරහා ඒ කාරණාව සිද්ධ කිරීම සඳහා. අපේ රටේ 10.5% ප්‍රමාණයක් අපිට මේ විද්‍යාත්මක සංකල්ප වලින් බලගන්න පුළුවන් වුණොත් සෞර්ධින සමාහලට අවුරුදු 20ක් 30ක් යනකොට අපිට ප්‍රගතිශීලී විදිහට මේ මාර්ගයකට අපි රට යොමු කරගන්න පුළුවන් වෙයි. අද හැබැයි ඒක කරන්න යන්නේ සිසිල් නිවසක මූලධර්ම ගැන කතා කිරීම ඇසුරින්. සෞර්ධින මම හිතනවා මේ වීඩියෝ එක ඔබ රසවිඳීවි කියලා. හරි මුලින්ම කියලා දෙන්නම් මේකේ තියෙන গোল্ডන් ප්‍රින්සිපල් එක. දැන් මේ ප්‍රින්සිපල් එකයි පොඩ්ඩක් ඉන්ටුයිෂන් තියනවා නම් බුද්ධිය පොඩ්ඩක් කල්පනා කරන්න පුළුවන් නම් මේ ගොඩාක් දේවල් ඔබට තනියම කරන්න පුළුවන්. මම මේ කිව්වා මේ gedara සම්පූර්ණ ඩිසයින් කරේ මේක කල්පනා කරේ මම. ඉතින් මේ මෙන්න මේ ප්‍රින්සිපල් එක භාවිතා කරලා විශේෂයෙන්ම තර්මල් ඇන්ගල් එක සම්බන්ධයෙන් හොඳට මේක අරිම වැදගත්. මෙන්න මේකයි කතාව හොඳට තේරුම් ගන්න. නිවසක එම නැත්තම් මේ පද්ධතියක තර්මල් පද්ධතියක තාප පද්ධතියක සිද්ධ වෙන හීට් ගේන් එක හරි හීට් ලොස් එක හරි තාපේ ලබා ගැනීම හෝ තාපේ තියෙන මේ ලොස් එකකට තාපේ ඉවත් වීම සමාන වෙනවා. ඒ පද්ධතියට ලැබෙන තාපය අඩු කිරීම මේ පද්ධතියෙන් ඉවත් වෙන තාපය. හරි දැන් මේක දැන් තාපය ගැන අදාළයි. මොකද්ද මේ පොඩි පුංචි සමීකරණයක්ද කියලා කියන්නේ. මේක සම්පූර්ණ මේ සන්දර්භය කල්පනාකරණය කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් හරි ඉතාම වැදගත් සංකල්පයක්. මේ තර්මල් හීට් ගේන් එක හරි හීට් ලොස් එක හරි කියලා කියන්නේ තාපය ලැබෙනවා කියන්නේ තාපය උෂ්ණත්වය මගින් තමයි නිරූපණය වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා පද්ධතියක තාපය වැඩි වෙනවා නම් උෂ්ණත්වය එහා සම්මිතික වැඩි වෙනවා සම්පාතක වැඩි වෙනවා. හරි. එතකොට නිවසක උෂ්ණත්වය වැඩි කියලා කියන්නේ ඒකේ හීට් ගේන් එක වැඩි. ඒක තර්මල් පද්ධතියක් විදිහට තාප පද්ධතියක් විදිහට යා තාපය ලබා ගන්නවා වැඩි. තාප ලබා ගන්නවා වැඩි වෙන්න එක හේතුවක් තමයි තර්මල් ඉන්පුට්. ඒ කියන්නේ ඒ පද්ධතියට ඒ නිවසට ලැබෙන තාප ප්‍රමාණය වැඩි වෙනවා. කොහොමද තාපය ලැබෙන්නේ නිවසකට හිතන්න බලන්න. පළවෙනිම විදියක් තමයි ලැබෙන මේ තාප කිරණ මගින් සන් මේ ඉරේලිය මගින් ලැබෙන තාපය. ඕක එක විදියක්. ඒ වගේම හිතන්න ඒ නිවස ඇතුලේ තියෙන උෂ්ණත්වයට වඩා වෙනත් වැඩි උෂ්ණත්වයක ඉඳලා උණුසුම වගේ එනවනම් ඒකිනුත් උෂ්ණත්වය වැඩි වෙනවා. ඊට පස්සේ තව හිතන්න මේ නිවස ඇතුලේ යම්කිසි හීට් එලිමන්ට්ස් වැඩ කරනවා. හීටර් එකක් වැඩි කරනවා නම් එහෙම නැත්නම් උඳුරක් වගේ දෙයක් තියෙනවා නම් ඒ වගේ මේ මිනිස්සු ඉන්නවා නම් මිනිස්සුන්ගේ තාපය පිට වෙනවා. ඉතින් ඔය වගේ මේ හීට් ගේන් එකක් තියෙනවා තර්මල් පද්ධතිය. තේරුණා නේද? ඔන්න අංක 1. එතකොට අපි උත්සාහ ගන්න ඕනේ heat gain heat එක input එක පුළුවන් තරම් අඩු කරගන්න. අඩු කරගෙන heat loss එක වැඩි කරගන්න. heat loss එක කියලා කියන්නේ මොකද්ද? මේ අපේ මේ නිවසක් තුලින් තාපය නිතරම ඉවත් වෙන ක්‍රමවේද තියෙනවා.
පළවෙනි එක තමයි සංවහන ධාරාව. නිවස රත් වෙනකොට වායුව ඇවිල්ලා ධාරාව ඒ සංවහන ධාරාව මගින් තාපේ එළියට අරගෙන යනවා. එක එක ක්‍රමයක්. ඒ වගේම වෙන්ටිලේෂන් තාප නිවස ඇතුලේ තියෙන උෂ්ණත්වය අරගෙන යන්න උදව් වෙනවා මේ නිවස ඇතුලේ තියෙන වෙන්ටිලේෂන් එහෙම නැත්නම් සුළඟ ගමන් කිරීම. ඒ වගේම AC එකක් දාලා තියෙනවා තාපය ඇදලා අරගෙන අපි එළියට දානවා. නේද? ඉතින් ඒ වගේ ක්‍රමවේද. ඒ වගේම chimney effect එකක් වගේ තිබිලා අපිට තාපය එළියට ඇදලා දාන්න පුළුවන්. ඔන්න ඔය වගේ ක්‍රමවල heat loss එකක් අපිට ගන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න. ඒ කියන්නේ heat output එක. තේරුණ නේද? ඒතර heat input එකයි heat output එකේ අතර තියෙන වෙනස තමයි පද්ධතිය විසින් ලබා ගන්න මේ තාපය කියලා කියන්නේ. ඒ තාපය එන්න එන්න වැඩි නම් මොකද වෙන්නේ? නිවස උණුසුම් වෙන එක අපිට නවත්තන්න බෑ. එහෙනම් අපේ strategy එක තමයි input පුළුවන් තරම් අඩු කර ගන්න ඕනේ. ඒ වගේම output පුළුවන් තරම් වැඩි කර ගන්න ඕනේ. ඉතින් ඕක සාමාන්‍ය උපරිමයෙන් කරන්න පුළුවන් තියෙනවා. ස්වභාව ධර්මයේ තියෙන එක්තරා එන්ට්‍රොපි කියලා සංකල්පයක් තියෙනවා. ඒක නිසා ඒක කරන්න පුළුවන් සීමාවන් අඩු වැඩි වීම වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය සාමාන්‍ය පරිසර උෂ්ණත්වයට වඩා යමක් උෂ්ණත්වය අඩු වුණොත් පරිසරයෙන් උෂ්ණත්වය ලැබෙනවා මේ පද්ධතියට. පරිසර උෂ්ණත්වයට වඩා යමක උෂ්ණත්වය වැඩි වුණොත් පරිසරයෙන් මොකද කියන්නේ තාපය යාගේ ඇදලා ගන්න. ඉතින් ඒ වගේ පද්ධතිය තියෙනවා. ඉතින් කෙසේ වුවත් මෙන්න මේ ඉක්වේෂන් එක හරියම වැදගත් මේක තේරුම් ගැනීම සඳහා. පළවෙනි එක තමයි අපි කියන thermal envelope. envelope කියලා දැන් අපි කියන්නේ envelope ලියුමක් envelope එකට දාන්න කියලා. envelope කියන්නේ නිකන් ඇසුරුම කියන දේ. නිවසක් ගත්තාම සෞර්ධිනේ අපි පරිසරයෙන් යම්කිසි ඇසුරුමක් ආවරණයක් සහිතවනේ තියෙන්නේ. එතන මේ ආවරණයේ තියෙන ස්වරූපය, වහලේ තියෙන ස්වරූපය, ජනේල් වල තියෙන ස්වරූපය, ජනේල් වල ප්‍රමාණය, ජනේල් වලින් කොච්චර තාපය එළියට එනවද, ඊට පස්සේ බිත්ති බිත්ති හදලා තියෙන්නේ මොන වගේ ද්‍රව්‍ය වලින්, thermal envelope කියන්නේ තාප ඇසුරුම කියන දේ තීරණය වෙනවා. එතන මේ තාප ඇසුරුම නිවැරදිව කල්පනාකරණය කරන්න ඕනේ heat input එක හරහා heat output එක හරහා තීරණය කරන්න. අක එක දැන් කූල් එකේ ඉන්න ගයක් හදන්න ඕන කෙනෙක් විශේෂයෙන්ම කල්පනා කරන්න ඕන දෙයක් තමයි මේ thermal envelope එක මැනේජ් කරන්නේ කොහොමද කියන දේ. ඒකේ ප්‍රධාන මූණුවරක් තමයි ජනේල් සහ දොරවල් තියෙන දිශාව. මම කියවනේ ඒව හරි වැදගත් thermal envelope එක සඳහා. දැන් මම උදාහරණයක් සුණු කියලා දෙන්නම්. මේ බලන්න මම මේ බලාගෙන ඉන්නේ උතුරු දිශාව. මගේ මේ පැත්ත තියෙන්නේ මේ නැගෙනහිර දිශාව. ඉර පායන්නේ මේ දිශාවෙන්. නะ ඔයගොල්ලන් පේනවා ටික bright වගේ මේ. එතකොට මේ අනිත් පැත්තට බටහිර දිශාව obviously තියෙනවා. හරි? දැන් මම මොකද කරලා තියෙන්නේ? මම අපේ නිවසේ ජනේල බෝ ප්‍රමාණයක් සහ ප්‍රධාන දොරවල් සියල්ලම උතුරු දිශාවට යොමු කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ප්‍රධාන වශයෙන් තාප කිරණ එන්නේ නැගෙනහිර දිශාවෙන් සහ බටහිර දිශාවෙන්. ආලෝකයේ ඒම සඳහා ඒ දිශාවට අවශ්‍ය ප්‍රමාණයට අපි කවුළු ඉතුරු කරලා ප්‍රධාන මේ thermal envelope එක සඳහා අවශ්‍යතාව අපි දීලා තියෙනවා උතුරු හෝ දකුණු දිශාවට. එතන මොකද වෙන්නේ? අර තාප කිරණ එකවර යොමු වීම නිවසට අඩු වෙනවා. නමුත් නිවසේ තියෙන තාපය එළියට යාම සඳහා අවස්ථාවක් ලබා දෙන්න. ඒ වගේම මම වාසනාවන්තයි මගේ ප්‍රධාන wind direction එක තියෙන්නේ මේ දකුණේ ඉඳලා උතුරට. ඒක geographical factors ඉඳ තමයි වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගෙත් එහෙම අවස්ථාවක් වාසනාවන්තයි මම. ඉතින් ඒක නිසා මොකද වෙන්නේ? අර wind direction එක force කරනවා තියෙන සම්පූර්ණ heat එක එළියට. ඒක flush out කරන්න පිටිපස්සෙන් සා ඉස්සරහින් මම ඒ ආශ්‍රවන්ට තියලා තියෙනවා. ඉතින් ප්‍රධාන කාරණා තුනයි නේද? wind direction එක බලන්න ඕනේ. නැගෙනහිර සහ බටහිර දිශාව පිළිබඳ අදහසක් ගන්න ඕනේ. ඒ වගේම කොච්චර ප්‍රමාණය මම ගොඩාක් ප්‍රමාණයක් තියලා තියෙනවා. ඒත් විශාල සමහර අඩි 8-6 වගේ විශාල ප්‍රමාණයක්. දොරවල් වුණත් එහෙමයි. ඉතින් මේ තියලා දිනවා. එතකොට අර සම්පූර්ණ heat එක flush out කිරීම සඳහා ඒ ඇතුලේ ගොඩ නැගෙන. ඉතින් ඒක හරි වැදගත් thermal envelope එක මැනේජ් කිරීම මේ සිසිලනේ ලබා ගැනීම සඳහා. තව තාප කල්මනාකරණය පිළිබඳ ඉතාම වැදගත් සාධකයක් තමයි shading control. කොහොමද shade? කියන්නේ සෙවන භාවිතා කරන්නේ අපි උපක්‍රමිකව මේ සඳහා කියන දේ. මම මේක උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්නම්. දැන් මේ ඔබ දකින්නේ මගේ නිදන කාමරයේ උඩින් තියෙන වහල. මේක නිර්ත දිශාවට තමයි පිටලා තියෙන්නේ මේ අපේ ඉඩමේ සැකස්මනුව ගත්තාම. දැන් මේක කූල්ව තබාගෙන මට හරි වැදගත්. ඉතින් මම මොකද කරලා තියෙන්නේ? මම සෙවනැල්ල මේ කල්පනාකරණය කළා තියෙ. බානවා මේ පැත්තේ ටිකක් වැඩි වෝල් එකක් මේ ගොඩනගලා තියෙනවා. ඒතර දැන් මේ වෙලාව ගත්තාම මේ ඕල්මෝස්ට් මිඩ් ඩේ. ඒ කියන්නේ 11:00 විතර. දැන් බලන්න මේ සම්පූර්ණ ඉර තියෙන වෙලාවක නමුත් මෙතන සාමාන්‍යයෙන් අඩු ප්‍රමාණයක් තමයි මේ ඉර කෙලින්ම වැටෙන්නේ. ඉර වැටෙන්නේ දැන් අර අතන ඔය තියෙන edge එක ඔය edge එකෙන් තමයි කාමරය ඉවර වෙන්නේ.
ඉතින් ඉතාම කුඩා ප්‍රමාණයකට තමයි ඉර වැටෙන්නේ. දැන් ඒක එක පැත්තකින්. ඒ වගේම බටහිර පැත්තට ඉර යනකොට මේ පැත්තෙන් මේ ස්වභාවික බාධකයක් ලැබලා තියෙනවා සෙවන ලබා දෙන්න. ඉතින් මේ විදිහට මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම පාහේ දවසේ බොහෝ කාලයක් සාමාන්‍යයෙන් 120ක විතර ප්‍රමාණයක් තමයි මේකට මේ ඉර වැටෙන්නේ. වැටෙන මුළු ප්‍රමාණය වැටෙන අවස්ථාවවිල්ල මිඩ්ඩේ වගේ වුණාම තමයි. ඉතින් ඒක පොඩි කාලයක් තමයි වැටෙන්නේ. ඉතින් මේ විදිහට අපිට සෙවන කල්පනාකරණය කරන්න පුළුවන්. මේ හොඳ විදිහට කල්පනා කරලා ඩිසයින් එක කල්පනා කරලා මේ සෙවන කල්පනාකරණය කිරීම කියන කාරණාව තුල. දැන් මම කලින් කතා කරා තර්මල් මාස් එක ගැන. මේ තාප ස්කන්ධය පිළිබඳ. දැන් ඕකේ ඉතාම වැදගත් එකක් තමයි වායුව කියන දේ. මොකද නිවසක් ඇතුලේ ට්‍රැප් වෙලා තියෙන මේ නැත්තම් තියෙන වායුව කියලා කියන්නේ ඒක ඩයනමික් එලිමන්ට් එකක්. ඒ කියන්නේ ඒක ඔබම ඔබ ගමන් කිරීම බොහොම පහසු එකක්. ඉතින් වැදගත්ම දේ තමයි මේ ඩයනමික් එලිමන්ට් එක කියන්නේ මේ වායුව කියන එක පුළුවන් තරම් වැඩි කිරීමත්. ඒ වගේ මේ වායුවට සංසරණය වීම සඳහා අවස්ථාව ලබා දීමත් හරිම වැදගත්. නිවසක් බොහොම සිසිලෝ තවත්වා ගැනීම සඳහා. දැන් උදාහරණයක් විදිහට මේ මගේ නිවස ගත්තාම මම ප්‍රධාන වශයෙන් උත්සාහ කළ දින දෙකක් තමයි මේක එයා මැස් එක වැඩි කරන්නේ. ඒක ඉතාම ලස්සන ගම්බීර පෙනුමකුත් නිවසට ලබා දෙන ගමන් අර තාපය කලමනාකරණය කිරීම සඳහා හොඳ අවස්ථාවක් ලබා දෙනවා. ඒ වගේම ඉහළ ප්‍රමාණය දැන් මේ රූෆ් එක රත් වුණා. මොකද වෙන්නේ රූෆ් එක ඒ දැන් අපි දන්නවා වායුව කියලා කියන්නේ තාප පරිවාහකයක් ඉතාම හොඳ. එතකොට මොකද වෙන්නේ අර උඩ තියෙන උෂ්ණත්වය කල්යාට එන ප්‍රමාණය අඩු වෙනවා. තේරෙනවා නේද? ඒ වගේම ඒ රත් වූ වාතයට ගමන් කිරීම සඳහා ඉතාම හොඳ අවස්ථාවක් හදලා තියෙනවා මේ ඉහළ මට්ටමේදී. ඉතින් මේක නිසා අපිට හොඳ අවස්ථාවක් ලබා ගන්න පුළුවන් මේ තාප කලමනාකරණය සඳහා. ඒ වගේම උස්සු වහන ලබා ගැනීමත් ඒ වගේම සුළඟ සංසරණය වීම සඳහා අවශ්‍ය කරන ඒ කවුළු ලබා දීමත් නිසා මොකද වෙන්නේ සෑම විටම නිවස ඇතුලේ අර ෆෑන් එකක් දැම්ම වගේ නිතරම වායුව සංසරණය වෙමින් පවතින. ඒක බොහොම හිත ගන්නා සුළු මේ අත්දැකීමක්. ඉතින් මේක ඉතාම වැදගත්. අපි මේක නම් වැදගත්ම දෙයක්. එහෙනම් මේ තර්මල් මාස් එකේ එයා මාස් එක කොහොමද අපි මේන්ටේන් කරන්නේ නිවසක් ඇතුලේ කියන එක. ඊළඟට අපි කතා කරන්න යන්නේ ගඩොල්ද එහෙම නැත්නම් සිමෙන්ති බ්ලොක් ගල්ද කියන දේ. දැන් මේකේ හරි වැදගත් එක ලොකු ඩිබේට් එකක්. දැන් ගඩොල් ගත්තාම ඒක තියෙනවා ඉංජිනේරු ගඩොල් පොඩි ගඩොල් වර්ග. ඒ වගේ මෝඩ ගඩොල් කියලා තියෙනවා ටිකක් විශාල ගඩොල් වර්ගයක් සාමාන්‍ය ගඩොල් විදිහට හඳුන්. මේක හදලා තියෙන්නේ ක්ලේ වලින්. ක්ලේ අරගෙන ෆයර් කරලා ඒක අපි යමුමු දාන්නවා. ඊට පස්සේ බ්ලොක් ගල් එහෙම නැත්නම් සිමෙන්ති ගල් විදිහට හඳුන්වන ගල් වර්ගය. දැන් මේක ඇවිල්ලා ඔයගොල්ලෝ දන්නවා සිමෙන්ති සහ ඒ වගේම ග්‍රැනයිට් කුඩු සහ ඒ චිප්ස් පාවිච්චි කරලා තමයි මේක හැදෙන්නේ. දැන් මේකේ කාරණා දෙකක් තියෙනවා අපි හොඳටම තේරුම් ගන්න අවශ්‍ය. සිමෙන්ති සහ ග්‍රැනයිට් කියන එකේ තාප සන්නයනය කිරීමේ ප්‍රමාණය ඒකේ තියෙන අපි කියනවා තර්මල් කන්ඩක්ටිවිටි තාප සන්නායකතාවය වැඩි. ඒ වගේම අපි ගඩොල් ගත්තාම සාමාන්‍ය මැටීරියල් එකක් විදිහට පුච්චන ලද මැටිවල තියෙන තාප සන්නායකතාවය අඩුයි. ඒ කියන්නේ එකම thickness එක ගත්තොත් එකම thickness එක ගත්තොත් ගඩොල් සහ සිමෙන්ති ගල් අතර සිමෙන්ති ගල් වේගයෙන් අර එළිය තියෙන තාපය ඇතුළට දාලා දෙනවා මේ ගඩොල් ගල් වලට සාපේක්ෂව. ඒතර එළිය රත් වුණොත් ඒ එළියේ සිද්ධ වෙන රත් වීම නිවස ඇතුළට එන ප්‍රමාණය සිමෙන්ති ගල් වල තියෙන ප්‍රමාණය වැඩි. ඒක අංක 1. හැබැයි ඊළඟ දේ තමයි ගඩොල් වලින් අපි විශේෂ මෝඩ ගඩොල් වල ගියහදිත් එහෙම අපිට ලැබෙන thickness එක wall එකේ වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ අර එළියේ තියෙන තාපේ එහෙම සඳහා තවත් අපහසු වෙනවා මේ තාපේ මේ penetrate කරන්න මේ නිවස ඇතුළට. කියන්නේ ඇතුළට ගමන් කිරීම තවත් අපහසු වෙනවා. ඉතින් මේ කාරණා දෙකම හරි වැදගත්. හැබැයි ඉතින් මේක ඔයගොල්ලෝ දන්නවා සිමෙන්ති සහ ගඩොල් අතර ලොකු මිලේ වෙනසක් තියෙනවා. නිවසක රත්වීම ආ සිසලනය කියන කාරණාව ප්‍රධාන වශයෙන්ම රඳාපවතින දෙයක් තමයි රූෆ් එක කියලා කියන්නේ. මොකද රූෆ් එකේ කියන්නේ ඕල්මෝස්ට් පර්පෙන්ඩිකියුලර්. කියන්නේ කෙලින්ම ලම්බකෝ වගේ සමහර අවස්ථාවලදී ඉරේලිය වැටෙන නිසා. බොහොම ලස්සනට කල්මනාකරණය කරන්න ඕනේ. ඉතාලම වැඩි මේ ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන් නිවැරදිව රූෆ් එක කල්මනාකරණය කරොත්. මේක සඳහා තියෙන ප්‍රධානම දේ තමයි දැන් අපිට තියෙන ඔප්ෂන්ස් කීපයනේ තියෙන්නේ. ප්‍රධානම ගොඩාක්ම බහුල ඔප්ෂන් එක තමයි මේ සිමෙන්ති
අපි කියනවා මේ සෙවිලි තහඩු කියන එක. එතකොට මේ සිමෙන්ති කියන එක දැන් ඕගොල්ලෝ මේක අල්ලලා බැලුවත් මේක හොඳටම රත් වෙලා තියෙනවා. දැන් සාමාන්‍ය සිමෙන්ති වලට සාපේක්ෂව මේක රත් වෙලා තියෙනවා. ඒක ප්‍රධානම දෙයක් තමයි ඕගොල්ලන්ට පේනවා මේ සිමෙන්ති මේ සිමෙන්ති සෙවිලි තහඩු කියන එක ටික කාලෙකින්ම මේක පුංචි කළු පාටක් ගන්නවා. කළු පාට කියලා කියන්නේ හොඳ තාප අවශෝෂකයක්. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක දිගින් දිගටම මේක තාපය අවශෝෂණය කරන වැඩි. ඉතින් පළවෙනිම දේ තමයි හැකියාව තියෙනවා නම් පළවෙනිම මේක රූෆ් පේන්ට් එකක් යන්න සුදු පාට එම නැත්නම් ලා පාට වර්ණයක හරි වැදගත්. මොකද ඉරේලිය සෑහෙන ප්‍රමාණයක් පරාවර්තනය කරලා දාන්න මේ වැටෙන එක විශේෂම තාප කිරණ ලොකු අවස්ථාවක් ගන්න පුළුවන් ඒකෙන්. හැබැයි රූෆ් පේන්ට් කරා හරිද මටත් මගේ එක කරගන්න බැරි වුණා. හැබැයි කරගන්න බැරි වුණාන් පස්සේ මොකද වෙන්නේ? මේ පේන්ට් එක යනවා, මේක එනවා. ඊට පස්සේ මේක ප්‍රෙෂර් මේ වොෂර් එකකින් අයින් කළා, අර අයින් කළා දාලා ඕනේ රූෆ් පේන්ට් එක කරන්න. ඉතින් ඒක තව වෙනම ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒ වගේම දැන් පේන්ට්ස් තියෙනවා විශේෂයෙන්ම තර්මෝ රිෆ්ලෙක්ටිව් පේන්ට්. ඒ කියන්නේ හීට් රිෆ්ලෙක්ටිව් පේන්ට්. දැන් ඒ කියන්නේ දැන් මේක මේ රත් වීම සඳහා වෙන්නේ වැදගත්ම කාරණා වෙන්නේ ඉන්ෆ්‍රාරෙඩ්. එහෙම නැත්නම් තාප කිරණනේ. ඒතර තාප කිරණ සුවිශේෂ වශයෙන් අයින් කරන්න පුළුවන්, පරාවර්තනය කරන්න පුළුවන් පේන්ට් වර්ග දැන් හදලා තිනවා ලංකාවේ වෙළඳපොළ ඇති. ඔයලා බලන්න. ඉතින් ඒව වලින් සාමාන්‍යයෙන් සෙල්සියස් කීපයක මේ ටෙම්පරේචර් එක අඩු කිරීමේ හැකියාව ලැබෙනවා කියලා මම ක්ලේම්ස් දැකලා තිනවා. සහ විද්‍යාත්මකවත් මේක පරීක්ෂණ කරලා තිනවා. ඒවත් පවත් මම දැකලා තිනවා. ඉතින් ඒක ප්‍රධාන දෙයක්. ඒ වගේම දැන් මට මේක පෙන්වන්න විදියක් නැහැ. මම මේක සීල් කරලා තියෙන හින්දා මේ රූෆ් සිමෙන්ති තහ මේ සෙවිලි මේ වලට පල්ලෙහායින් මම දාලා තිනවා ලෝ එමිසිවිටි. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැකලා තිය අර පුංචි ෆෝම් එකක් තියෙනවා, ඇලුමිනියම් ෆොයිල් එකක් උඩට එන ෆෝම් මැටීරියල් එකක්, ඉන්සුලේෂන් මේ මැට් එකක්. ඒකේ උඩ තියෙනවා මේ පුංචි ඇලුමිනියම් කෝටින් එකක්. ඇලුමිනියම් කියලා කියන්නේ ලෝ එමිසිවිටි. ඒ කියන්නේ තාපය මේ උරා ගැනීම ඉතාම අඩු. එමිසිවිටි කියලා කියන්නේ ඒකේ නම ඔය දාන්න මොකක්ද සිංහල වචනේ, වැටෙන තාප කිරණ මේ සම්පූර්ණයෙන්ම පහේ මේ රිෆ්ලෙක්ට් කරලා දාන එක. එතන මේ හැදෙන මේක ලබා ගන්නා තාප කිරණ නැවත අර ඇතුළට පෙනට්‍රේට් වීමේ ස්වභාවය අඩු වෙනවා. ඒ වගේ මේක ෆෝම් එකක් වගේ නේද, තර්මල් කන්ඩක්ටිවිටියත් අඩු වෙනවා. ඒක ඊට පස්සේ තව සිවිලිමක් යෙදීම මගින් මේ ලෝ එමිසිවිටි කෝටින් එකත් සමග ලොහොඳ ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්. ඒක උඩින් තව මේ පේන්ට් එකක් ගා ගන්න පුළුවන් වුණා නම් ඒකත් පාන. නමුත් දැන් සාමාන්‍ය කෙනෙක්ට මේකත් අපි ට්‍රයි අවුට් කරලා බලන්න පුළුවන් හොඳ ඉෆෙක්ට් එකක් එක්ක. හරි, මම දැන් ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මේ හීට් අවුට්පුට් එක තාපේ පද්ධතියෙන් අපි අයින් කරන්නේ නිවස ඇතුලින් කියන එක සහ වෙන්ටිලේෂන් එව නැත්තම් තාප පරිවහනය කියන කාරණාව පිළිබඳව. ඒකේ පළවෙනි කාරණාව මේක ඉතාම වැදගත්, හොඳට තේරුම් ගන්න ඕනේ දෙයක්. මේ වෙන්ටිලේෂන් කියන එක ඉතාම වැදගත් අපේ මේ නිවස ඇතුලේ තියෙන තාපය කළමනාකරණය කිරීම සඳහා. ඒකෙත් ඔය වෙන්ටිලේෂන් ගත්තාම තියෙනවා ෆෝස්ඩ් වෙන්ටිලේෂන්. එහෙම නැත්නම් අපි කියනවා ආටිෆිෂියල් වෙන්ටිලේෂන් කියලා. ඒ කියන්නේ AC එකක් දාන්න පුළුවන්, ෆෑන් එකක් දාන්න පුළුවන්. ඔය විදිහට අපිට කරන්න පුළුවන්. දැන් ඒව ගැන නේ මම කතා කරන්නේ. ඒක හරි ඔබ්වියස්. ඒ වගේම ඒක ඉතින් යම්කිසි මේ අපිට බල ශක්තියක් දෙලා ශක්තිය දීලා කරන්න ඕන එකක්. දැන් මම කියලා දෙන්නේ යන්නේ නැචරල් වෙන්ටිලේෂන් ගැන. හරි, ඒක තමයි මේ අපි ස්වභාවිකව මේ කරන්න උත්සාහ කරන්නේ, නැචරල් වෙන්ටිලේෂන්. සෞරදීනේ නැචරල් වෙන්ටිලේෂන් ගත්තාම ප්‍රධාන ඉෆෙක්ට්ස් දෙකක් තියෙනවා ඔබ භාවිත කළ යුතු ප්‍රධාන ක්‍රම දෙකක්. පළවෙනි එක තමයි මේ බලන්න ස්වභාව ධර්මයේ තියෙන ස්වરૂපයක් අපේ නිවසක් වටා සාමාන්‍යයෙන් පවතින මේ සුළඟේ ගමන් කිරීමේ වේගය වැඩි. තේරෙනවද? අපේ නිවස ඇතුළේ තියෙන මේ සුළඟ, කියන්නේ නිවස ඇතුළේ තියෙන වායුව ඊට හා සාපේක්ෂව මේ ගමන් කිරීම අඩුයි. එහෙම නැත්නම් වේගය අඩුයි. මේක නිසා මොකද වෙන්නේ? සෑම විටම උඩ තියෙන, කියන්නේ මේ නිවස අවට තියෙන සුළඟේ ප්‍රෙෂර් එක අඩුයි. ඒක නැත්නම් පීඩනය අඩුයි නිවස ඇතුළේ තියෙන පීඩනයට වඩා. ඉතින් අපි නිවැරදිව කළමනා කරොත් අපේ තර්මල් එන්වලොප් එක අපිට පුළුවන් නිවස ඇතුළේ තියෙන මේ තාපය එළියට ඇදලා දාන්න ඒ නැචරල් ඉෆෙක්ට් එකකින් ඉඳන්. මොකද නිවස ඇතුළේ පීඩනය වැඩි, එළිය පීඩනය අඩුයි. එනං ඇතුළේ ඉඳලා එළියට ඇදලා දාන්න පුළුවන්. අපි මේකට කියනවා වින්ඩ් ඉෆෙක්ට් කියලා. වින්ඩ් ඉෆෙක්ට්.
එකන්නේ මේ ස්වභාවික වශයෙන් සුළඟක් ඇති කිරීම, ස්වභාවික වශයෙන් නිවස ඇතුලේ සුළඟක් ක්‍රියාත්මක කිරීම කරන්න පුළුවන්. අංක එක. දෙවෙනි එක තමයි ස්ටැක් ඉෆෙක්ට් කියලා කියන්නේ. ස්ටැක් ඉෆෙක්ට් මේවට සිංහල වචන නැහැ. ස්ටැක් ඉෆෙක්ට් කියලා කියන්නේ මේකයි. සාමාන්‍ය නිවසක ඉහළ ස්තරවල උෂ්ණත්වය වැඩි, පහළ ස්තරවලට වඩා. නේ උඩ ගොඩක් කලා රූෆ් එකේ පත් වෙන රූෆ් එක තියෙන ඒ ප්‍රදේශවල උෂ්ණත්වය වැඩි. පල්ලෙහා ඊට වඩා සාපේක්ෂව අඩුයි. ඒ මොකද වෙන්නේ? අපි නිවැරදිව බිල්ඩින් එක කළමනාකරණය කරොත් අපිට ස්ටැක් ඉෆෙක්ට් එක හරහා හුළඟ එළියට ඇදලා දාන්න පුළුවන්. අපි කියනවා චිමිනියකින් වගේ හුළඟ එළියට දාලා සෑම විටම ෆ්‍රෙෂ් එකක් සහ ඉතාම සීතල සුළඟ පාත්ව ගන්න පුළුවන්. සෞරදේව විශ්වාසය මම ඔබට පායක පෙන්නන්නම්. නිවස ඇතුලේ හැමදෙස්සම ෆෑන් එකක් දැම්ම වගේ සුළඟක් මේන්ටේන් කරන්න පුළුවන්. නැචරල් වෙන්ටිලේෂන් හරියට පාවිච්චි කරනවා. මේක තමයි පළවෙනි කාරණා. එනවා වින්ඩ් ඉෆෙක්ට් සහ ස්ටැක් ඉෆෙක්ට්. මේ දෙක භාවිතා කිරීම හරි වැදගත් මේ මේ ක්‍රමවේදය තුළ ජය ගැනීම සඳහා. මේ නැචුරල් වෙන්ටිලේෂන් සඳහා අපි අවකාශයේ භාවිතා කරන ඉතාම වැදගත් ක්‍රමවේදය දෙවෙනි එක මම මේක දැන් කියලා දෙන්නම්. ඒක තමයි මේ අවකාශය නිවැරදි ලෙස භාවිතය. වෙන්ටිලේට් වෙන්න බෑ. ඒ කියන්නේ සුළඟ ගමන් කරන්න බෑ. බාධා සහිතව ඒ සුළඟ ගමන් කිරීම සඳහා බාධාවන් තියෙනකොට. එතකොට විශේෂ වශයෙන් ඕපන් ඒරියාස් තියන්න පුළුවන් නම් අපේ නිවසක ඕපන් ඒරියාස් තියන්න පුළුවන් නම් සුළඟ ගමන් කිරීම සඳහා පහසු වෙනවා. අද මගේ නිවසේ ගොඩාක් ඕපන් විදිහට තියෙනවා. ඒ වගේ මේක ගෘහ නිර්මාණ වශයෙන්ුත් තාම අලංකාරවත්. ආ නිවසට ප්‍රවුඩ් වෙනුමක් එනවා. එයා ක්වොලිටි එක ගොඩක් හොඳයි. ලොකු ප්‍රබෝධයක් ඔබට දැනෙනවා. ඉතින් මේ වගේ ගොඩක් වාසි ගන්නාවක් තියෙනවා. ඒ වගේම මිනිමලිස් ලුක් එකක් අපේ මේ නිවසකට ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට බලන්න මේ සම්පූර්ණ කළ තියෙන්නේ මේ පල්ලෙහා ඉඳලා ඊට පස්සේ මේ ඒරියා එක මම මේක සම්පූර්ණ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් මට. ඉතින් බලන්න මේ ඊට පස්සේ මේක ඕපන් වෙනවා මේ එලියට. මේ මෙතන මේ ඩෝ එකකින් එලියට එනවා. මේ සම්පූර්ණ ඒරියා එකම ඕපන්. ආ සම්පූර්ණ ඒරියා එක ඕපන්. ඒ වගේම පල්ලෙහා තියෙන තාපය ගන්න පුළුවන් සම්පූර්ණ ස්පේස් එක උඩට. ඒතර මේ මගේ ලිවිං ඒරියා එක හැමතිස්සෙම හැම මේ අපි ගත්තාම පවුල වුණත් අපි බොහොම කනෙක්ටඩ් වෙනවා. ඒක වැඩ බිල්ෆිට් එකක්. මේ සම්පූර්ණ ඒරියා එක කැමති මේක ඕන දෙයක් කරන්න. මේක අපි ලිවිං රූම් එකක් හරි මේක පාඩම් කරන්න හරි ඕන ඇක්ටිවිටි එකට ෆන්ක්ෂන් එකක් වෙලාවට හරි ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කාමර තියෙනව නැතුව නෙමෙයි. කාමර වෙනම ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒක ගැනනේ මම කියන්නේ. ඉතින් මේ ඕපන් ස්පේසස් තියෙන එක අපිට කවදාවත් මතක තියාගන්න ඒක අඩුවක් වෙන්නේ නැහැ. ඒක හරි වැදගත් නැචරල් වෙන්ටිලේෂන් එකක් මේ ගන්න. මේ ඇත්තටම එළියේ ඇතුලේ වෙනසක් නැහැ. නැවුම් විශේෂයෙන්ම උදේ වරුවේ තාම නැවුම් මේ අපිට ලබා ගන්න පුළුවන් මේ පරිසරයක් මේ නිවස ඇතුලේ. දැන් මම ඊට කලින් කතා කරා ස්ටැක් ඉෆෙක්ට් එක සම්බන්ධ. ඒ කියන්නේ ඉහළ උෂ්ණත්වයක සාමාන්‍ය රූෆ් එක තියෙන ස්ථානයක උෂ්ණත්වය වැඩි, පල්ලෙහා පරිසරයේ උෂ්ණත්වයට වඩා. එතන මොකද වෙන්නේ? ඒක අපිට ක්‍රමානුකූල අපිට ඒක ස්ට්‍රැටජිකලි පාවිච්චි කරොත් අපිට පුළුවන් පුංචි වායු ධාරාවක් ගමන් කරලා වෙන්ටිලේට් කිරීම සඳහා. ඉතින් ඒකට දෙන හොඳම ක්‍රමයට අපි කියනවා චිමිනි ඉෆෙක්ට් කියලා. චිමිනියක් වගේ. මේ තියෙන්නේ වාගේ දිවස චිමිනිය. ඉතින් තීරණ වාගේ දිවස චිමිනිය. ඔයගලන්ට පේනවද පුංචි දැන් මේක පීගට වෙලා උඩට එන්ට්‍රන්ස් එක විදියට තමයි තියලා තියෙන්නේ. එතන මේක සම්පූර්ණයෙන් මම හදලා තියෙන්නේ. දැන් මේ දොර අරපු ගමන් මම දැන් ඔයගලන්ට පෙන්නන්නම්. දැන් මම කිව්වේ දැන් මේ දොර අරපු ගමන් මේක සම්පූර්ණම මේ චිමිනි ඉෆෙක්ට් එක ගන්න පුළුවන්. ආයි දැන් මට මේ දැනුත් එනවා සුළඟ. ඒ කියන්නේ පල්ලෙහායින් සුළඟ එනවා මට දැනෙනවා. හරි. මේ තියෙන චිමිනි එක. තේරෙනවද? මේ තියෙන චිමිනි එකක්. ඇයි චිමිනි එකක් වෙන්නේ? මේ තියෙන මෙහා පැත්තේ තියෙන වෝල් එක. චිමිනි එකට එහා පැත්තේ තියෙන වෝල් එක. මේක රත් වෙනවා. මේ තියෙන මේ චිමිනි එකේ තියෙන වෝල් එක රත් වෙනවා. රත් වුනහම මේ ප්‍රදේශයේ උෂ්ණත්වය වැඩි. ඒතර අර පල්ලෙහා තියෙන උෂ්ණත්වය මොකද වෙන්නේ? කෙලින්ම මේකට උඩට ඇදලා ගන්න පුළුවන්. අන්න ඒක තමයි චිමිනි ඉෆෙක්ට් එක කියලා කියන්නේ. ඒතර මේක තිබීම ලොකු ෆ්ලෝ එකක්. දැන් මට මෙතන එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඔයගලන්ට පේනවත් ඇති. ආ මේ හෙල වෙන සමහරලාට මන්ද පේනවද කියලා. නමුත් ඒ චිමිනි ඉෆෙක්ට් එක.
මොකද මේක චිමිනියක් විදියට පාවිච්චි කරලා මේක උඩදම මේක ඇරලා තිබුණොත් සමහරලාට උෂ්ණත්වය වැඩි වගේ පේනොත් ඒ සම්පූර්ණ වායු ධාරාවක් මේකෙන් එළියට යනවා. ඉතින් ඒක තියෙනවා. දැන් කෙනෙක් ආයේ මේක ඇතුළට එන්න පුළුවන්ද වායුව කියලා. එහෙම තෙන්න පුළුවන්. නමුත් ඉතින් ඔයගොල්ලන්ට පේන දේ තමයි මම සුළං මුවාවක් සහිතව තමයි ඒක ගොඩනගලා තියෙන්නේ. මේ පැත්තේ පොඩි මේකක් තියෙනවා බාධාවක් මේ උලක ඇතුළට කෙලින් වෙන්නේ. ඒතරයි චිමිනි ඉෆෙක්ට් එක තමයි ඒක විදියට ගෙන්නේ. සහ මේ තියෙන කවුළුව කුඩායි. ඒක නිසා හැම පැත්තෙම උලඟ එන්න බෑ. මොකද උඩින් උලඟ ගෙනල්ලා අපිට වැඩක් නෑනේ. අපිට ඕනේ ඇතුලේ තියෙන උලඟ එළියට ගන්න. ඉතින් ඒක හොඳ සාර්ථකව මේ චිමිනි ක්‍රමවේදය මගින් කිරීමේ හැකියාවක් ලැබෙනවා. මේකත් හොඳ ක්‍රමවේදයක්. මේක අපිට වඩා ගොඩාක් පාවිච්චි කරන විශේෂයෙන්ම අපි කියනවා මැද පෙරදිග ප්‍රදේශවල. ඒගොල්ල ගෙවල් හදනකොට මේ චිමිනි ඉෆෙක්ට් එක. සහ වින් කැචර්ස් කියලා වර්ගයක් තියෙනවා. ඩිසයින්ස්. ඒව ගොඩාක් භාවිත කරනවා. ඉතින් ඒව ඉන්ස්පයර් වෙලා තමයි මේක යොදන්න මම යෙදුනේ. දැන් මේ වෙන්ටිලේෂන් කියන එකේ ඉතාම වැදගත්ම සහ මූලිකම ටයිප් එකක් තමයි අපි කියන්නේ ක්‍රොස් වෙන්ටිලේෂන් කියන එක. ක්‍රොස් වෙන්ටිලේෂන් කියලා කියන්නේ විශේෂම වින්ඩ් ඉෆෙක්ට් එක ප්‍රධාන වශයෙන් භාවිත කරගෙන ක්‍රියාත්මක වෙන වෙන්ටිලේෂන් තාප පරිවහන ක්‍රමවේදයක්. හා සුළඟ මගින් තාප පරිවහන ක්‍රමවේදයක්. ක්‍රොස් වෙන්ටිලේෂන් කියන්නේ මේකයි. ක්‍රොස් වෙන්ටිලේෂන් කියලා කියන්නේ යම් කිසි ගොඩනැගිල්ලක කියන්නේ නිවසක මේ ප්‍රතිවිරුද්ධ දිශාවන් වල අපි මේ කවුළු තැබීම මගින් මේ වෙන්ටිලේෂන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සහ කවුළු තබන්නේ ඉහළ සහ පහළ වශයෙන් තමයි තියන්නේ. දැන් මේ උදාහරණයක් විදිහට මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් මම මගේ නිවසේ ක්‍රොස් වෙන්ටිලේෂන් පාවිච්චි කරනවා. දැන් මේ තියෙන්නේ එක කවුළුව. පල්ලෙහා ෆ්ලෝ එකේ තියෙන කවුළුව. මේක මගින් හොඳ මේ ඕපනින් එකක් දීලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තට දැන් ඔයගොල්ලන්ට පේනවාද උඩ අර උඩ තියෙන වහලේ උඩ තියෙන්නේ විශේෂම දොර භාවිත කරලා තියෙනවා සහ ජනේල් භාවිත කරලා තියෙනවා ඒ පැත්තට තියෙන කවුළුව විදියට ක්‍රොස් වෙන්ටිලේෂන් එක මේන්ටේන් කරලා තියෙන විදිය තමයි ඒ මම. දැන් මේක ඔයගොල්ලෝ විශ්වාස කරන්න මේකේ තියෙන ඉෆෙක්ට් එක. හරි මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන් ඔයගොල්ලන්ට පේනවද බලන්න. හරි මම සමීප රූප රාමුව කරන් දෙන්න. මම බලන්න ඔයගොල්ලන්ට පේනවද මම පුංචි මේ තන්තුවක් දාලා තියෙනවා ලෑස්ති කරලා තියෙනවා මෙතන. මේ පේනවා කොහොමද ක්‍රොස් වෙන්ටිලේෂන් ඉෆෙක්ට් එක. මේ වෙන්ටිලේෂන් දැමේ මේ පුංචි වකුළු දෙලක් තියෙනවා. මේ බං මේ නිතරම ෆ්ලෝ එකක් මේ ලෑස්ති කරලා තියෙනවා උඩ මේ අර උඩ තියෙන මේ තාප කරේතර ක්‍රොස් වෙන්ටිලේෂන් කියන්නේ එන්නේ එකයි. මේ බං ඉතින් ඔන්න ඕක තමයි තියෙන්නේ. මේ පේනවනේ. දැන් මේ බං සම්පූර්ණම මේ අපි මේන්ටේන් කරගෙන තියෙන ආකාරයේ මේ ස්ට්‍රින් එක. ඉතින් සම්පූර්ණ ඒ වගේ මම මේ පැත්තේ මම ඕපන් එකක් තබා ගැනීම නිසා ඒ ඉෆෙක්ට් එක තව ටිකක් වැඩිපුර අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ පේනවනේ. ඉතින් ඔන්න ඕක තමයි මම කියන්නේ. ඈ ඔය මේක අපිට දිගටම මේන්ටේන් කරගන්න පුළුවන් මේ ෆ්ලෝ එක සාමාන්‍යයෙන් ක්‍රොස් වෙන්ටිලේෂන් කියන්නේ හරි ප්‍රබල මූලධර්මයක්. සෞරදීනේ අපි සිංගල් සයිඩඩ් වෙන්ටිලේෂන් කරන්නේ පල්ලෙහා මට්ටමේ ලොකු විවරයක් සකස් කරනවා. ඒ වගේම ඊට වඩා ඉහළ මට්ටෙන්නුත් විවර රාශියක් හෝ එහෙම නැත්නම් දීර්ඝ විවරයක් සකස් කරලා තියෙනවා ඉහළ මට්ටමේ. ඒ ඉහළ මට්ටමේදී සාමාන්‍යයෙන් ස්ටක් ඉෆෙක්ට් එක කියන්නේ ඉහළ මට්ටමේදී ඔයකොලා දන්නා උෂ්ණත්වය ටිකක් වැඩි වායුව. නමුත් මේ පල්ලෙහායින් එන වායුව මොකද වෙන්නේ? අවස්ථාව ලබා දෙනවා මේ පල්ලෙහායින් එන වායුව යම්කිසි මේ තියෙන මේ කාමරයේ තියෙන උෂ්ණත්වය අරගෙන නැවත අනිත් පැත්තට ගමන් කිරීම සඳහා. ඉතින් ඔන්න ඕක හරි වැදගත්. ඒතර කාමරයක් වගේ ඇතුළත අපිට මෙන්න මේ ඉෆෙක්ට් එක මෙහෙන් එන උලඟ රත් වෙලා ඊට පස්සේ ඒ ශක්තිය අරගෙන තාප ශක්තිය අරගෙන එළියට අයින් වෙලා යන විදිහට අපිට මේන්ටේන් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි සිංගල් සයිඩඩ් වෙන්ටිලේෂන්. නම් මේක සාමාන්‍ය ක්‍රොස් වෙන්ටිලේෂන් වලට වඩා ටිකක් ඒකේ තියෙන කාර්යක්ෂමතාවය අඩුයි. නමුත් ඉතින් කියන්නේ ඉතාම පහසුවෙන් ඒ වගේම කුඩා ඉඩ ප්‍රමාණ සඳහා භාවිත කරන්න පුළුවන් එකක් තමයි සිංගල් සයිඩඩ් වෙන්ටිලේෂන් කියන්නේ. සෞරදීනේ ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක්. උෂ්ණත්වයේ සමහර කාලවල අවුරුද්දේ ඉතාම වැඩි දරා ගන්න බැරි තරම්. නමුත් සෞරදීනේ ඒකට සුදුසු වෙන පරිදි අපේ නිවස් අපි මේ ඩිසයින් කරගන්න ඕනේ. සකස් කරගන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්න ගොඩාක් දුරට අපිට අඩු කරගන්න පුළුවන්. ගොඩාක් රටවල් වල මේ ක්‍රමවේද අනුගමනය කරනවා. නමුත් අවාසනාවකට ගොඩක් උෂ්ණත්වයෙන් වැටකෑමත්
මේක මේ ක්‍රමවේද භාවිතා කරනවා අඩුයි වගේ දැනට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඕගලන්ට වැදගත් වෙන්න ඇති කියලා. අපි ගොඩක් කාරණා කතා කරපු නිසා සහ මූලධර්ම ඇතුළු අපි මේ වගේ වීඩියෝ එක නැවත හම්බවෙමු. බොහොම ස්තුතියි අපි මේ වීඩියෝ එක සමඟ සම්බන්ධ වුණාට.